සාමාන්‍ය සමයේ 34 වන සතිය සෙනසුරාදා පළවන කියවීම එළිදරව්ව 22 වෙනි පරිච්ඡේදයේ 1 සිට 7 දක්වා දේව දූතයා දිව්‍යන් වහන්සේගේද බැටළු පෝතකයන්න්ගේද සිංහාසනෙන් ගලා එන පණිගුමෙන් විනිවිද දිලෙන ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්විය. එහි වීදිය මැද ගඟ දෙපස මසකට වරක් බැගින් දොළොස් මුරයක් පළදරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ ජාතින්ගේ සුවය සඳහා විය. කිසි සාපයක් තවත් එහි නොවන්නේය. දෙවියන් වහන්සේගේද බැටළු පෝතකයන්න්ගේද සිංහාසනය එහි වන්නේය. උන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේට නමස්කාර කරන්නෝය. ඔහු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය. උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල ඇත. එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයක්වත් සූර්ය ලෝකයවත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද දෙවි ස්වාමීන් වහන්සේ කියදෙන සේක. ඔහු සදහටම රජකම් කරන්නෝය. එවිට දේව දූතයා මට කතාකොට මේ වචන විශ්වාස කටයුතුය. සැබෑය මද කලකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවසිවරුන්ට අනුභවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ සුවකී දූතයා එවුසේක. මෙන්න මම ඉක්මනින් එමි කීය. මේ පොතේ සඳහන් දිවස්වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි. උන්වහන්සේ වදාරණ සේක. දේවවාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 34 සිට 36 දක්වා. ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසු කර නොගන්නා පිණිස කම් සැපෙන්ද බීමත් කමෙන්ද මේ ජීවිතයේ කරදර වලින්ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලා ගන්න. මන්ද එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවෙන ආපදා සියල්ලෙන් යයන්විතව ගැලවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිසද අයදිමින් හැම වේලේම අවදිව සිටින්න. සුවිශේෂ වාක්‍යයේ සේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.